ඒප දෙෙනෙක්ම අප පෙන් ල්ලබොදයක් තමයි ආප හරියට මහදනෑටි කියල දෙන්න කියලා එහමනං එකම පිටිමිශ්වණෙන් හරියටම පිරිසිදුව ක්‍රම තුනකට ආපාදමුල මුලින්ම තිකක් විශාල ප්‍රමාණයේ මැටිවලඳකට තෙත හාල් පිටි ග්‍රෑම් පන්සීයක් දාගන්න ඊට පසඒකට ඊස්තේ හැඳි භාගයක් එකතු කරන්න ඊයට පස්සේ සේණ මේසැහැඳි දෙකුයි ටිකෙන් ටික පොල් වතුර එකතු කරමින් අපි ප්‍රධාන ආප මිශ්්‍රණය හදාගන්න තමයි හදන්නේ. පොල් වතුර නැත්තං මේකටයාලට සාමාන්‍ය වතුරුුණත් භාවිතා කරන්න පුළුවන්. දැන් අපි මේ මිශ්්‍රණය හදාගත්තේ ආපහදන දවසට කලින්දා රාත්‍රියයේ. ඒකයන්නේ ආප මිශ්්‍රණය පිපෙන්න පෑ අටත් දොළහත් අතර කාලයක් අපි දෙබ්බා. ැන් අපි හිතමකෝ යාලට ඉක්මනටම අප පහදන්න ඕන කියලා, එතකොට කරන්න තියෙන්නේ න්ස්ටන්ට් ඊස්ට වලින් තේ හැන්දක් විතරදාලා මේක පිපෙන්න පැයක් පෑ දෙකක් විතර තියන්න. සාමාන්‍යෙන් මේ වගේ මිශ්වණ හැදිවලින් අනන්නෙ නෑ. අතින් අනන තරමට තමයි මේවැෑ රස වැඩි. දැන්වාලට පේනවා ටිකෙන්ටික පොල්වතුර දමින් අපි විශවණය හදාගන්නවා. ඕලට දැම් බලාගන්න පුළුවන් මේ තමයි ආපවල පදම ගොඩාක් දිාරුත්නෑ ගොඩා කුකුත් නෑ. දැන් අපේ ක්‍රමයට පෑ අටක් තුළහක් අතර කාලයක් මේක හොඳට වහලා පිපෙන්න්න තියෙනවා. දැන්වාල බලයි පැන් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් ඇයි මේ ඌවෙනයිත් තියල කරන්නේ කියලා. එකක් තමයි අපි මේක පිපෙන්ந்த තිබ්බහම ආප ප්‍රමාණය ටිකක් වැඩි රහදාගන්න පුළුව. අනිතේ තමයි ඉක්මණින් හදනා අපට වඩා මෙහෙම පෑගානක් තියලගන්න අපේ හරිම රසයි. දැන්වාලට බලන්න පුළුවන් පැෑ අටත් දොළහත්තියලා එකැන ඕවනයිටතියලා ගත්ත අපේ පිපිච්ච ආප මිශ්‍රණය. පිපෙන්න තියන්න කලින් අවශ්‍යනම් බිත්තරෙකුත් දන්න පුළුවන්. නමුතුන් වැඩිවේලාවක් පිපෙන්න තියෙන හින්දා බිත්තරදා ගැනීම වශනෑ. ඒහා සමානම රසයක් මේ විදිහට කල්ලා තදාගන්න පුළුවන්. මමාලට කිව්වනේ එකම මිශ්්‍රණයෙන්, ක්‍රම තුනකට අපහදනවා කියලා, ඉතින් මේ විංකරගන්නේ පැනිආපහදන්න. ක්‍රමයක් තමයි පැනියප්ප අනිත්ක්‍රම දෙක තමයි සාමාන්‍ය අප්ප සහ බීත්තර අප මේ වෙන්කරගත්ත කොටස් දෙකටම රසානුව ලුණු තමයි දැන් එකතු කරන්නේ. මෙහම වංකරගත්ත කොටස් දෙකටම උකු පොල් කිරේ එකතු කරන්න පොල්කිරි දාලා හදාගත්ත සාමාන්‍ය අප මිශ්්‍රණයත් පෑය භාගයක් විතර තියලාගන්න. පොල් කිරිවල නම් ප්‍රමාණය කියන්න අමාරුයි මොකද මේ බැට එකට දාලා හරි පදමයනකම් පොල්කිර එකතු කරගන්න ඕන ඒකු ඇලග අත්තර තමයි දැනෙන්නේ ඊට පස්සේ වෙන් කරගත්ත පැනිය අපප මිශ්්‍රණයට සීනි කැරමල් කල්ලා තමයි මේ එකතු කරන්නේ තවත් මේකට සීනි මේ සැහැඳි දෙකකුද්දාලා මේටිකහොඳට කලවම් කරන්න. අපි වීඩියෝස් කිීපේක සීනි කැරමල් කරගන්න හැට කියලදීලා තියෙනවානේ ආපහෝ ඒක මෙතන කියන්න යන්නැහැ. මේකට සීනි කැරමල් වෙනුවට පොල් පැනිි කිතුල් පැනි හකුරුණක් දාන්න පුළුවන්. අපිට හිතුනා ඉස්සල්ලදාගත්ත පොල් කිරි ප්‍රමාණය මදිදෝ කියලා නැවතත් පොල් කිරිචුට්ටක් දාගත්තා. දැම් මේ කතන් පෑ භාගයක් විතර තියන්න. අතරතුරේදී මගේ අම්මගේ රසම රස බ්ලෙන්න්ඩ එකේ ලුණුමිරිසත් හදමු මුලින්ම බ්ලන්්ඩ ජායකට කපාගත්ත බී ලුණු ෙරි දෙකක් ඒවගේම කෑලි බිරිස්ටික් ගම්බිරිස්කුඩුටිකක් ඒට පස්සේ උම්මලකඩ ටිකක් ඒවගේම රසානුව ලුණු එකතු කල්ලා මේ ොහොඳට බ්ලන්් කරන්න. බ්ලෙන්ඩ කරහට පස්සේ අපේ රසම රස ලුණුමිරිස දිස්වෙන්න මෙහම ඉතින් මේකට හොඳට දෙහිටිකක් හෙමදාලා කලවම් කරන්න දෙහයමුල් වැඩි වෙන තරමට තමයි ලුණු ිරිසක රස වැඩිවෙන්නේ. දැන්නතින් පැබාගයක් තිබ්බ අප මිශ්‍රණ අරගෙන අප ටික හදාගන්න තමයි හදන්නේ. මුලින් මාපතාචේ හොඳර තෙල් ාගන්න මේකට තලතෙල් හරරි ඔලිව තෙල් හරි තමයි අපි භාවිතා කරන්නේ. ඊට පසේ මේ අප මිශ්‍රණෙන් ටික් මේ විදියට දාලා හොඳට වටේ කරකවගන්න. අපප මිශ්‍රණේ ද්දී තාච්චිය ටිකක් රත්වෙලා තිබිය යුතුයි. ඒවගේම මේක පියනකින් වහලා අඩු ගින්දරේ තමයි තැම්වෙන්න ඕනේ. මුලින්ම හදන්නේ සාමාන්‍යාප්පසා බිත්තරාපනේ ඔන්න දැම් බලන්න මේ විදිහයට තමයි අපේ සාමාන්‍යාපය තැම්බිලා තියෙන්න්නේ. බලන්න ආ්පය හරිමලේසියෙන් ගැලවෙනවා. මේතාචිය පදම් කල්ල තමයි තියෙන්නේ පදම් කරන්න විදිත්තියෙනවා. තවත් දෙයක් තමයියාලුවනේ ඔයාලට නෝන්ස්ටික් තාච්චියක් ගන්නවනං මේ පදම් කිරීමේ දේවල් කරන්න අශ්‍ය වෙන්නේ නෑ. මතකතයාගන්න අපයක් දාන හැමවෙලාවෙම තාච්චි හොඳර තෙල්ගාගන්න දැම් මේ විදියට තමයි සාමාන්‍ය අපපටික හදාගත්තේ ඊළඟට අපි බිත්තරා අපෙකු හදාගමු. බිත්තර අපපත් හදන්න ලේසිීනේ ඒවාල තිරේ බලාගෙන ඉන්නකෝ, ම ඉස්සල්ලා කිව්වා තාච්චිය පදම් කන්නාආකාරකීපයක් තියෙනවා කියලා. ඉන් එක්්‍රමයක් තමයි තලතෙල් හෝ මී තෙල් ටිකක් මේ තාච්චයට දාලා හොඳට රත් දෙන්න තියන්න. ඒවගේම ඔලිවෝයිලුත් මේකට හොඳ තෙල්වර්ගයක්. ම පෙර සඳහන්රපු ෙල්ටි හොඳට තාච්චේ ගාලනනි රත් එෙන්න්න තියන්නේ තවත්ක්‍රමයක් තමයි බිත්තරයක් කඩල මේ තාච්චියට දාගන්න. එතුරුටික කියන්න බිත්තරාපෙත්්දැන් ඔන්න හදාගන්න ගමන් තමයිඉන්නේ දැන් අපේ ආපමිශ්‍රණය දාලා මේ විදිහට මැදට බිත්තරයක් කඩල වෑගන්නවා. දාගත්ත බිත්තරය මේ විදිට ආපමිශ්‍රණය වටේට කරගවලා පියනකින් වහලා තැම්බෙන්න්න තියන්න. තැම්බනාට පස්සේ ගම්බිරිස්කුඩු ලුණුකුඩුටික් කියලා හෙමින් සීරුව මේක ගලවලාගන්න. ම තාච්චි පදං කරන කතාව නැවත්තුේ බිත්තරයක් කඩල තාච්චියට දාගන්න කියලනේ! ඕහ! දැම් විත්තරේ කඩල තාච්චයට දාගත්තා! ඊළඟට මේ බිත්තරේ හොඳට හැන්දකින් තාච්චි ගාගන්න ඕනේ. විශේෂම දෙයක් තමයි මේ බිත්තරේ තාච්චිට දාගන්නකොට අඩුගින්දරේ ලිපතියන්න ඒවගේම තෙල් ටිකුත් එක්ක දාන්න. බිත්තරේ රත්තනකොට මේක කෑලි කැඩෙනවනේ ඔන්නේ කෑලිටික හොඳට මේ තාච්චෙන් අයින් කල්ලා ආපයක්හදල බලන්න. මත් මේ අපේ ගැලවෙන්න ඇත්තං මේ කැඩිච්ච බිත්තර ටික රිදිකඇල්ලකට දාලා පොට්ටනියක් හදලා ඒක මේකේ තවරමින් එක ැන තාච්චිය තවරමින් අපිට පුළුවන් මේක පදම් කරගන්න. තාච්චි පදන් කරන්න කතාවත් කිව්වහෙන ඔන්න දැන් අපි පැනියපටිකත් පටස් ගාල හදා ගම. පැනියාප මිශ්්‍රණය මේ විදිහට තාච්චිකට දාලා වටේට කරකවල ඒක අත් අර ඉස්සල්ලා අප පැහැදුව වගේම ලිපේතියාගෙන තම්බාගන්න පැනිියප දනකොටත්න් දැනගතයතු දෙයක් තියෙනවාඒ තමයි මේ විදියට ගලවනකොට පැනිියාපෙ වාටිය ඇකිලෙනවනං. අන්න ඒවෙලාවට පුඩ්ඩක් පාම්පිටිටිකක් මේ මිශ්‍රණයට දාළගන්න. පාම්පිටිදාලා පැනියාපෙ වාටි ඇකිලීමත් ඔන්න නවත්ත ගත්තා. ඉතින් මේ විදියට තමයි පැනියාපටිකත් හදාගත්තේ. ඔන්න අද දවසේ පිරිසිදුව පිළිවලට හරියටම ආ්ප ක්‍රමතුනකට හදන හැටි කියලා දුන්නා. එකත් නිකම්ම නවයාලුවනේ. එකම බැටයකෙන් තමයි මේ ක්‍රම තුනටම හැදුවේ. ඉතින් ොයාලත් හද ලබලන්න මෙහෙම හරියටම හැදුවොත් ඔයාලට ආපහදාගන්නක අමාරුවඩක් නෙවෙයි. එසේන යාලුවනේ වෙන දවගේ මාලට මේ සම්බදෝම නොහරි ගැටළුවක් තියෙනවනං පහලින්ක මෙන්ටක් දන්න. ඒවගේ තාමත් යාලමගේ ර චනල සබස්ක්‍රයිබ කල නැත්තන් ස් රයිබ කරන්න ම ීඩියෝස් ලයි කරන්න කමින් කරන්න අලගේ යාලුවතර ශයා කරන්න. ගිහිෙන් න්නම් ඕලට සුබදවසක්.